කොණ්ඩිතින් අද දවසේදී අපි අලුත් ගමනක් ආරම්භ කරන්නටයි මේ සූදානම් වන්නේ. පුංචි තිරයට අපි හැමදෙනාම ආදරය කරන පුංචි තිරේ එහෙමත් නැත්නම් ටෙලිනාට්‍ය කියන්නේ ඔබ අප හැමදෙනාම ආදරය කරන මාධ්‍යයක්. ඉතින් ටෙලිනාට්‍ය ගැන කතා කරද්දී මෑත කාලයේදී අතීතයේදී නෙමෙයි මෑත කාලයේදී ඔබේ හදවතට ගොඩාක්ම ලං වුණු ටෙලිනාට්‍ය කිහිපයක් තමයි බැද්දේ කුල විමය, අමුතු මිනිස්සු, ඒ වගේම ගිරි කුල, ඒ වගේම තනමල්ලිර කොල්ලෙක්. ඉතින් ටෙලිනාට්‍ය ගැන කතා කරද්දී අනිවාර්යයෙන්ම ටිකක් වෙනස්. එහෙමත් නැත්නම් අපේ වචනින්ම කියනවනම් ටිකක් අර රහක් තියෙන ටෙලිනාට්‍ය විඳින්න දෙයක් තියෙන ගුණාත්මක බවින් යුක්ත ටෙලිනාට්‍ය. ඉතින් මේ ටෙලිනාට්‍ය ගැන කතා කරද්දී මේ ටෙලිනාට්‍ය නිර්මාණකරණේලා දායකත්වයේ සැපයුවේ නැත්නම් නිෂ්පාදනය කරේ ෆාහිම් මෞජූඩ් ප්‍රොඩක්ෂන්ස්. ඉතින් ෆාහිම් මෞජූඩ් ප්‍රොඩක්ෂන්ස් නිර්මාණය කරන මේ වගේම රහක් තියෙන අලුත් ටෙලිනාට්‍යයක් තමයි සැප්තැම්බරයේ දිගු දවසක් යන්නේ. ඉතින් අද දවසේදී මේ අලුත් ගමන ආරම්භ කරන්නේ ඒ ටෙලිනාට්‍ය दर्शन तलै वेत आमट एम सेप्टेबर दिग दवसाख्यन टेलीनाट्य निर्माण वेन तेनटे अन्ट मे सूदर वे चिका दूर अन्टन गमन मुखद नावल पीड़िए अन्ट ओन मम्मी सूदन वे गीट कोहमद मे टेलीनाट्ये लसंट निर्माण वेन इवागे खऊद मे सद दायक सप्यान वितरा मे मेहि प्रधान नलुनिधिया समग कथाभाग एट मे सूदन वे मतकेरा पुलवा कोहमद මේ නිර්මාණයේ ලස්සනට කලාත්මක ඇහින් නිර්මාණය වන්නයි කියලා දැනගන්නට. सेप्टेंबर एक दवसा पितरा कोहमद मेचरा दिखेंगे एगे नहन टोने कमाल गेन कमाल के अने ओब हिम अंधुन दाना हंधुन सम्माननीय रंगन शिल्पी पुबुद चतुरांग कोहमद पुबुद मट पुबुदेन कथाकरा खाली मुलिम दनगानी कमाल गेन कमाल टू कोहमद मे एक दवसा पितरा सेप्टेंबर एक दवसा पितरा दिगोने प्रश्न मगतने अभी शीर्षीयक मेन्डोन मेराटेन हितामत्म दवंत प्रवीण सह सम्मानलाभी नवकथा रचक सह स्वर्ण पुस्तक सम्मान यज्ञ असरेदी दिनागत अपे महादेरु कपिल कुमार खालिंग महात्म्यट दिंग एतुमागे कृतियक तमाई में सेप्टेम्बर दिगुदवसाख्यन नवकथा इति मे නවකතාව පාදක වෙලා තමයි මේ මෙය සිනමාවට නගනවාද ටෙලිවිෂන්ට නගනවාද කියලා ප්‍රශ්නේ ඉඳෙද්දි මේ දිනවල සිනමාවේ තියෙන ප්‍රශ්නත් එක්ක බොහෝ වෙලාවට නවකතාවක් සිනමාවට උචිත වුණත් මේ නවකතාව ටෙලිවිෂන්ට උචිතයි කියලා තීරණය කරනවා කපිල කුමාර කාලිංගයන් සමග චන්දන හේවාපතිරණ මහත්මයා චන්දන ඔව් අධ්‍යක්ෂකතුමා චන්දන හේවාපතිරණ කියන්නේ සම්මානලාභී අධ්‍යක්ෂකවරයෙක්. ඉතින් ඔහු කවුරුද දන්නවා මේ මෙහි කුණු දැමීම තහනම් හිට් විකට් වගේ බොහොම රහ කතා. ඉතාමත්ම රසවත් සහ හරවත් නිර්මාණ දායද කරපු අධ්‍යක්ෂකවරයෙක්. ඉතින් ඔවුන් දෙදෙනාගේ මුසුව තමයි මේ සැප්තැම්බරේ දිගු දවසක් නමින් ටෙලිවෘතාන්තයකට නැගෙන්නේ. ඉතින් ඒ අපූර්ව සුසංයෝගය මම හිතන්නේ ලංකාවේ ටෙලිවිෂන්යට අලුත් සුසංයෝගයක් වේවි සහ කපිල කුමාර කාලිංග මහත්මයා ප්‍රථම වතාවට ඔහුගේ නවකතාවක් තිර රචනයට සකස් කරන ප්‍රථම අවස්ථාව. ප්‍රථම අවස්ථාව. ඒකත් සුවිශේෂී අවස්ථාවක්. මොකද හිතුනේ එතකොට මුලින්ම එහි ප්‍රධාන චරිතයකටම මේ ඔබතුමාට ආරාධනා කරාම. ඔව් අතනම මේ බඩ ඉස්සලම දැන් තිර පිටපත නෙමෙයි හම්බුනේ ඉස්සලම නවකතාව හම්බුනේ. ඉතින් මම කොහොමත් කපිල කුමාර කාලිංග මහත්මයාගේ ලොකු රසිකයෙක්. ඉතින් මම ඔහුගේ අදිසින දිය කියවලා අවසන් කළා විතරයි. අතරම චන්දර මහත්මයා ඇවිල්ලා මාව හම්බෙන්න මේ නිර්මාණය දෙන්න කලින් ඔහු කිව්වේ මේ
මම අදිසින දියේ කරන්න හිටියේ. නමුත් එහෙට ලොකු ප්‍රාග්ධන වියදමක් යන නිසා කපිල කුමාර කාලිංග මහත්මයා තීරණය කරා මේ මෙන්න මේ නවල් එක අරන් පොඩ්ඩක් බලන්න කියලා. ඉතින් ඊට පස්සේ තමයි මේ මේක ටෙලි වෘතාන්තයකට නිර්මාණය කරන්න උන් දෙදෙනා තීරණය කළා තියෙනවා. ඉතින් ඒකත් එක්ක මගේ තියෙන අර ලොකු රසිකත්වයත් එක්ක මේ නවල් එක මම එක දවසින් කියවලා ඉවර කරා. එච්චරට ආස හිතන ආකාරයේ නව කතාවක් මම හිතන්නේ බලාගෙන ඉන්න අහගෙන ඉන්න අය දන්නවා ඇති. ඒ කතාව කියවලා තියෙනවා නම් මේක හරි අපූර්ව නව කතාවක් සහ කුතුහලය මේක කියවන්න කියවන්න මේකේ ආසාව වැඩි වෙන ආකාරයේ නව කතාවක්. ඉතින් නව කතාව තිරපිටපතට ලියද්දි එහි සාරය සහ එහි වපසරිය තවත් පුළුල් කළා. මේ නව කතාව ලියවිලා තියෙනවා සහ එහි ප්‍රධාන කාරණේ ඔබ කිව්වා වගේ ඉතාමත්ම අභියෝගාත්මක දෙයක්. මොකද ඒ කමල් කියන චරිතය ඒ නව කතාවව පුරාම දිවෙන ඒ නව කතාව දරාගෙන සිටින චරිතය. එතකොට අපි දැන් චිත්‍රපට භාෂාවෙන් ගත්තොත් ඒක හීරෝස් ජර්නි එක. ඒ කියන්නේ කමල්ගේ ජීවිත කතාවේ එක් පරිච්ඡේදයක් තමයි මේ අපි දකින්නේ. එතකොට සැප්තැම්බරයෙන් ආරම්භ වෙන කමල්ගේ ජීවිතේ ඒ එක දිනයක් ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන දිනයක් බවට පත් වෙනවා. ඒ දිනය ඔහුගේ ජීවිත කාලය පුරාවටම ජීවිතේ බවට පත් වෙනවා. ඒ කියන්නේ ජීවිතේට බලපෑමක් එකතු කරනවා මේ දවසත් එක්ක. ඔව්. අතරම දැන් සමහරලාට අපේ ජීවිතවලත් සමහර දේවල් අපි හිතමු අපි අතින් රියානතුරක් සිද්ධ වෙනවා. ඒකෙන් කෙනෙක් මැරෙනවා. එහෙම වුණොත් ඒ රියානතුරේ වරද මගේද? එහෙම නැත්නම් ඒ වරදේ මම කොයිතරම් හිතුවත් මම වැරදිකාරය නෙවෙයි කියලා හෘද සාක්ෂිය මගේ කියනවා නම් මම වැරදිකාරයා කියලා ඒක මගේ ජීවිත කාලයටම බලපානවා. අන්න ඒ වගේ මම නිකන් උදාහරණයකට කිව්වේ. ඉතින් ඒ වගේ යම් යම් සිදුවීම් අපි හැමෝගෙම ජීවිතවල වෙනවා. එතකොට ඒක අපේ හෘද සාක්ෂිය ඇතුලේ පැසව පැසව අපේ ජීවිත අපේ ජීවිත දැහැ ගන්නවා. ඉතින් අන්න ඒ වගේ يعني ශරීරය තුල වැඩෙන පිළිකාවක් වගේ ශරීරය තුල වැඩෙන පිළිලයක් වගේ තමයි එහෙම එක් සිදුවීමක් එක් දිනයකදී සිද්ධ වෙන. ඉතින් මේ කතාව තුලත් සැප්තැම්බරේ එක් දවසකදී කමල්ගේ ජීවිතේට එහෙම ඉතාමත්ම තදබල ශිතමය සිදුවීමක් සිද්ධ වෙනවා. ඒ ශිතමය සිදුවීම තමයි ඔහුගේ ජීවිතේ පුරාවටම ඔහුගේ ජීවිතයේ වටේ ගෙන යන්නේ. ඉතින් මේ කතාව පුරා කමල්ගේ චරිතයේ එක් කොටසක් එක් පරිච්ඡේදයක් අපිට පෙන්නනවා. ඒක වටේ ඔහුට හමු වෙන ඔහුගෙන් වෙන් වෙන ඔහුට හමු වෙලා ඔහුට ආදරය කරන ඔහුට වෛර කරන මේ සියලුම අවශේෂ චරිත ඔහුගේ හරහා ගමන් කරනවා. ඔක තමයි මේ කතාවේ සරල තේමා. සරල තේමා. ඉතින් මුලින්ම මේ නව කතාව මුලින්ම කියවීමට අවකාශය ලැබුණා කිව්වේ. එතකොට නව කතාව කියවුවහම මේ චරිතය මොන විදිහටද බාරගත්තේ? මේ සඳහා මොන විදිහේ සූදානමක් අවශ්‍යයි කියලා හිතුවද? කොහොමද මේ සූදානම සිදුවුනේ? මේ තාක් ආ ගමනේදී ඒට නාට්‍ය සාධාරණයක් ඉෂ්ට කරන්න මොකද ප්‍රේක්ෂක ජනතාව ඉතාමත්ම ආදරෙන් වැළඳගත් රංගන ශිල්පියෙක් ඔබ. ඉතින් මොන වගේ සාධාරණයක් ඉෂ්ට කරන්නට මේ සඳහා සිතුවද? ඒ සඳහා සූදානම් මොන වගේ දුන්නේ? ඔව් මම අතරම කොහොමත් මේ වගේ රහ වැඩක් හම්බුනාම ඒක ටිකක් ගැඹුරින් ඒක අධ්‍යයනය කරනවා. මට මතකයි මිට කලින් මම හොඳම නළුවා සම්මානය ලබා ගත්තේ වන් වේ කියලා ටෙලිනාට්‍ය ටෙලිවිෂනේ ලලිත රත්නායක මහත්මයා අධ්‍යක්ෂක කරපු. ඒකට මම මාස 6ක් විතර විශාල කැපවීමක් කරා. මනෝ විශ්ලේෂණය හදාarලා මනෝ විද්‍යාව හදාarලා ඒ පොත් කියව කියව ඒ අර ඒ මානසිකත්වය හදාගන්න සෑහෙන කාලයක් ගත කරා. දැන් මේ චරිතය ඇතුළත ගත්තොත් මේ චරිතයට මේ චරිතය අපිට බොහෝ වෙලාවට දකින්න ලැබෙන චරිත. මේ මොකද කපිල කුමාර කාලිංග මහත්මයා කියන්නේ මහ පොළොවේ පය ගහලා මහ පොළොව පුරා ජීවත් වෙන මිනිස්සෙක්. ඉතින් ඔහුට මේ චරිත යම් යම් අවස්ථාවලදී පබ්බේක බාරේක මහපාරේ රස්තියාදුවේදී හමු වෙන චරිත. ඉතින් මගේ ජීවිතය තුළත් මට මේ වගේ චරිත සෑහෙන ප්‍රමාණයක් හම්බ වෙලා තියෙනවා. ඒ ඇත්තම ජීවිත රස්තියාදුව නිසා. ඉතින් රස්තියාදුව ඇතුළේ අපිට ජීවිත හම්බ වෙනවා. ඒ ජීවිතය ඇතුළේ අපි උකහා ගන්න දේවල් තියෙනවා. ඉතින් මේ නවල් එක මේ නව කතාව කියවගෙන යද්දී ඒ අපි දකින අපි දැකපු චරිත සියල්ලම මගේ ඔළුවට එනවා. ඊට පස්සේ මම කතා කරනවා කපිල කුමාර කාලිංග මහත්මයාත් එක්ක මේ චරිතය ගැන. ඔහුගේ ජීවිතයේ ඔහුට සිදු වුණු අත්දැකීම් සහ මේක ලියන්න පාදක වුණු අත්දැකීම් විශාල ප්‍රමාණයක් මාත් එක්ක කියනවා. ඉතින් මේ අත්දැකීම් ඇතුලේ ඒ ජීවන චරිතවල හැඩ ගති ලක්ෂණ මේ සියල්ල අධ්‍යයනය කළා තමයි මේ චරිතයට මම අවතීර්ණ වෙන්නේ. සහ චන්දන මහත්මයාගෙන් විශාල පිටුහලක් ලැබෙනවා. ඔහු ඉතාමත්ම අපූර්ව අධ්‍යක්ෂකවරෙක්. ඔහු ඉතාමත්ම නිදහස ප්‍රිය කරන අධ්‍යක්ෂකවරෙක්.
නළුවාට ඒ අවකාශය ලබා දෙන අධ්‍යක්ෂකවරයෙක් සහ ඒ තුලින් නළුවාගෙන් පෙරා ගන්න පුළුවන් දේවල් බොහොම සියුම්ව ගන්න පුළුවන් වර්ගයේ අධ්‍යක්ෂකවරයෙක් සහ සියුම් භාවයන්ට ඉඩ දෙන ඒ භාවයන් ගැන භාවයන් වල වටිනාකම තේරුම් ගන්න අධ්‍යක්ෂකවරයෙක් ඉතින් ඒවත් එක්ක ඒ සියලු දේත් එක්ක සහ මේ මොනවා තිබුණතර නැ තාක්ෂණික පැත්තෙන් කැමරාකරණය පැත්තෙන් ආලෝකකරණය ඊට පස්සේ කලා අධ්‍යක්ෂණය මේ සියල්ලම එකතු වෙන්න ඕන නිර්මාණ චරිතයක් චරිතයක් ඉස්මතු වෙන්න. ඉතින් ඒ සියල්ලත් මේ නිර්මාණය තුළ ඉතාමත්ම අපූර්වවට සිද්ධ වුණා. ඉතින් ඒක නිසා තමයි මම හිතන්නේ කමල් කියන චරිතය ටික ටික අර පදනමත් එක්ක ටික ටික ඉහළට ගොඩනැගුණා. ඒ පදනමත් එක්ක කමල් කියන චරිතය ටික ටික ඉහළට ගොඩනැගෙද්දී මට තවත් පුංචි ප්‍රශ්නයක් තියෙනවා බුදු. මේ දැන් ගොඩක්ම දැන් ඔබ සඳහන් කරා මේ නිර්මාණය සඳහා වගේම කලින් නිර්මාණ සඳහාත් මාස කිහිපයක සිට පෙර සූදානම්ක් තිබ්බා කියන්නේ. තිබ්බා කියලා. ඉතින් මේ සූදානම් මොකද වර්තමානයේ වන විට දැන් මේ නාට්‍ය සඳහා මේ සූදානම් වෙනවා හරි අඩුයි. ඉක්මනින්ම තමයි හැම දෙයක්ම තීරණය වෙන්නේ. අද සමහරකට සමහරක් අවස්ථාවලදී පිටපතක් ලැබෙන්නේත් නැහැ. නාට්‍යයට කතා කරනවා ඒ සඳහා දායකත්වය ලබා දෙන හැබැයි කිසිම මේ චරිතය සම්බන්ධව තේරුමක් නැහැ. මේ පෙර සූදානම් ගැන චුට්ටක් අවබෝධයක් ලබා දුන්නොත් හොඳයි කියලා හිතෙනවා. නාට්‍ය නාට්‍යයට හෝ කිසියම් චරිතයකට සාධාරණත්වයක් හරියට ඉෂ්ට කිරීම සඳහා ඔව් ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මොකද මේ මොහොතේ තියෙන ප්‍රාග්ධනය සහ වෙළඳපළ වටිනාකම් එක්ක විශාල අපි ලොකු දිවිල්ලක ඉන්නේ. ඒක නිසා විශාල තරංකාරීත්වයක් තියෙනවා. අපි දකින සමහර ටෙල් නාට්‍ය අපි දන්නවා ඉතින් දවසකට සීට් 20 රූගත කරනවා. ඉතින් නළු විලෙන්ට කරන්න දෙයක් නැහැ මොනව කරන්නද. ඉතින් අර නිකම්ම නිකං මේ රේඩියෝ නාට්‍ය වගේ දෙබස් කියන්න විතරයි පුරුදු වෙලා තියෙන්නේ. හැබැයි වෘත්තිය නිසා අනිවාර්යයෙන්ම උන්ට දායකත්වය සැපය යුතුයි. ඒකට උන්ට චෝදනා කරන්නත් බෑ. මොකද මේක මේ ක්‍රමයේ මේ සිස්ටම් එකේ තියෙන අර්බුදයක්. ඉතින් ඒක වෙළඳ අතර ගියාට පස්සේ සහ ඒ වෙළඳන්ට නිර්මාණාත්මක හැඟීම් නැති වුනහම සහ ඒක තමයි විශේෂයෙන්ම වෙන්නේ. එහෙම නැතුව ඉතාමත්ම හොඳ නිෂ්පාදනයකට දායක වෙන බුර්ෂුවා පැලැන්තියක නිර්මාණකරුවෝගේ නෙමෙයි මේ බයින් ඇන් සෙලින් වෙළඳාම් කරන තට්ටිය ඒ කියන්නේ රහ හරය කියන දේ රසවින්දනය කියන දේ නොදන්නා අය මේ ක්ෂේත්‍රයට ආවට පස්සේ ඉතින් අර දුවන හැල්මේ දුවන ගමන යන්න වෙනවා. ඉතින් ඒකට නළුලියන්ට චෝදනා කරන්න බෑ. ඒගොල්ලන්ට ඒගොල්ලෝ කරන්නේ වෘත්තිය. මාලන් බ්‍රෑන්ඩෝ වරක් කියනවා මම දහජරාව කළා තියෙනවා. මම දහජරාව කළා තියෙනවා මගේ බඩවියත රැකගන්න. නමුත් මං ඉඳලා හිටලා හොඳ නිර්මාණ දෙක තුනක් කළා තියෙනවා. ඒ මගේ ආත්මය සනසා ගැනීම උදෙසා කියලා. ඉතින් ඒක තමයි අතන නළුවාගේ පැත්තෙන් ගත්තොත් ආත්මය සනසා ගැනීමට සහ ඇත්තටම ප්‍රේක්ෂකින්ට යමක් දෙන්න අපිට හොඳ නිර්මාණ කීපයක් කරන්න වෙනවා. ඒ අතරේ සමහර වෙලාවට බඩවියත රැකගන්න යම් යම් නිර්මාණ කරන්න වෙනවා. ඒක තමයි මේ ක්‍රමයේ හැටි. ඉතින් ඒක මට නෙමෙයි අපිට කාටවත් නෙමෙයි මාලර් බ්‍රෑන්ඩෝටත් පොදු නම් ඉතින් ලෝකේ හොඳම නළුවටත් ඒ ආකාරයෙන් තමයි ඒකේ පොදු බව. ඉතින් ඒකත් එක්ක ගොඩක් අයට මේ චරිතයක් අධ්‍යයනය කිරීම චරිතයක් ඇතුළට යන්නේ කොහොමද චරිතයක්කට අවතීර්ණ වෙන්නේ කොහොමද මේ චරිත කොහෙන්ද හොයාගන්නේ ඉතින් හොයාගත්තට වැඩක් නැහැ හොයාගත්ත චරිත අපේ කරගන්නේ කොහොමද මේකට අවශ්‍ය තාක්ෂණය මොකද්ද සහ දැනුම කොහොමද සහ දැන් නළුවාට අවශ්‍ය කරන බුද්ධිමය වපසරිය මොකද්ද එතකොට දැන් අපි හිතමු මේ චරිතය තුළ තියෙන දේශපාලනයක් තියෙනවා මේ චරිතය තුළ තියෙන සමාජ විද්‍යාත්මක වටිනාකම් තියෙනවා මේ චරිතය තුළ මනෝ විශ්ලේෂණාත්මක වටිනාකම් තියෙනවා ඉතින් මේ සියල්ල ව්‍යුහයන් වශයෙන් මේ සියල්ල අධ්‍යයනය කරන්න ඕනේ ඉතින් ඒක චරිතයට අධ්‍යයනය කරනවා වෙනුවට නළුවා මේ විෂයන් පිළිබඳව දැනුමින් සන්නද්ධ වෙලා ඉන්න ඕනේ එතකොට ඒ කියන්නේ දැන් පෞල් සබඳතාවයක් තුළ කොහොමද එකිනෙකා අතර මේ මානසික හැඟීම් අන්තර්ක්‍රියා කරන්නේ. එතකොට ඒක සමාජයට ගියාම කොහොමද ඒක ක්‍රියාත්මක වෙන්නේ? සහ ඒක පොදු සමාජයක් ඇතුලේ කොහොමද දේශපාලනික වෙන්නේ? මේ වගේ කරුණා ගොඩක් තියෙනවා. එතකොට තමා තුල සිද්ධ වෙන ක්‍රියාවලිය මොකද්ද? ඒ කියන්නේ යම්කිසි හැඟීමක් තමා තුලින් බිහි වෙන්නේ කොහොමද? ඒ හැඟීම බිහි වුණාම ඒ හැඟීම අපි වහගන්න ගන්න උත්සාහය කොයි වගේද? මේ වගේ ගොඩක් දේවල් තියෙනවා නළුවෙක් අධ්‍යයනය කරන්න. ඉතින් ඒ සියල්ල අධ්‍යයනය කළා තමයි චරිතයකට අධ්‍යයනය කරන්න පෙළඹෙන්න ඕනේ. එතකොට අපි අපේ හඬවල් උස් පහත් වෙන්නේ කොහොමද? ඒවා හැඟීම් එක වෙනස් වෙන්නේ කොහොමද? ඒ හැඟීම් හඬෙන් එළියට දෙන්නේ කොහොමද? සහ සමහර වෙලාවට නොදී ඉන්නේ කොහොමද? මේ සියල්ල නළුවාගේ විෂයපතේ තුල තියෙන්න ඕනේ. ඉතින් මම හිතන්නේ ගොඩක් දෙනෙක් අලුතෙන් රංගනයට එන අයට මේ දැනුම ලබා ගැනීම අවකාශය නැහැ සහ සමහරවිට ඌමනාවකුත් නැහැ. උමනාව තිබ්බත් ඒ අයට අවස්ථා නැහැ.
ඉතින් මේ වගේ ගොඩක් ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා මේවත් එක්ක ගොඩක් අය ඔබ කිව්වා වගේ අතහැර දෙනවා ජනප්‍රියත්වය ලැබෙනවත් එක්කම මේ අවස්ථාවන් සහ මේ දේවල් අමතක වෙන විදිහක් තියෙනවා මම දන්න විදිහට පුබුදු චතුරංග කියන්නේ මේ අදී එකනේ වසර ගණනාවක අපි දන්න විදිහට වසර ගණනාවක කැපවීම මහන්සි උනන්දුව ඒ නිසි අධ්‍යාපනයේ තුලින් තමයි අද මේ තත්ත්වයට ඇවිල්ලා මේ සම්මානනීය රංගදරයෙකු බවට පත් වෙලා තියෙන්නේ සම්මාන කිහිපයක්ම ලබාගෙන තියෙනවා ඒ සම්බන්ධව ඔබෙන්ම දැනගන්නට කැමතියි ඔව් අතරම මේ අතර ඔබ කිව්වා වගේ විශාල කැපවීමක් සහ හැම විටම විශාල කැපකිරීමක් ඒ කැපකිරීම මම හිතන්නේ මට හොඳම නළුවා පළවෙනි වතාවට සම්මානය හම්බුන වෙලාවෙත් මම කල්පනා කරා දැන් මම මොකද කරන්න කියලා ඊට පස්සේ මට හිතුණා ඇත්තටම මම කරන්න ඕන ආපහු මුලට යන්නේ ඊට පස්සේ මම ආයිමත් මුල ඉඳලා මගේ පළවෙනි පොත් මම කියපු මුල්ප පොත් අර ඉස්සෙල්ලාම රංගනයේ මූලික අභ්‍යාස හුස්ම ගන්න කොහොමද ආපහු මම ඒව කරන්න පටන් ගත්තා බෑක් ටු ද බේසික්ස් කියලා අපි කියන එක මං හැම සම්මානයක් ලැබුණ අවස්ථාවකදී මං කරේ බැක් ටු ද බේසික්ස් යන එක. මොකද අපිට ගොඩක් වෙලාවට අපි එහාට යන්න 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 අපිට අමතක වෙන දේ තමයි බේසික්. බේසික් එක. අපි ඉස්සෙල්ලාම හුස්ම ගන්න කොහොමද? අපි ඉස්සෙල්ලාම ඇවිදින්න කොහොමද? අපි ඉස්සෙල්ලා හිටගන්නේ කොහොමද? මෙන්න මේ දේවල් තමයි ඉස්සෙල්ලාම ප්‍රගුණ කරන්න ඕනේ. ඊට පස්සේ අපි මේ මුල මිනිස්සුන්ගේ හුස්මේ ඉඳලා පටන්ගෙන මනෝභාවයන් සංකීර්ණ මනෝභාවයන් දක්වා යන ක්‍රියාවලිය. ඒ ඒ ඒ මුල්ම අධියර අපි ඉස්සෙල්ලාම හදාගත්තොත් සහ හඬ හඬ පාලනය වගේ දේවල් බේසික්ස්. ඉතින් ඒ බේසික්ස් ටික තමයි මම හැමතිස්සම සම්මානයක් ගත්ත හැම වෙලාවකම හැදෑරුවේ. දැන් ඔබ කිව්වා වගේ ඇත්තටම ඒ ඒ කැපකිරීම නිසා මට අවස්ථාව ලැබුණා ටෙලිවිෂනේ හොඳම නළුව සම්මානයත්, සිනමාවේ හොඳම නළුව සම්මානයත්, හොඳම සහාය නළුව සම්මානයත්, හොඳම දුෂ්ටයා සම්මානයත්, හොඳම කොමඩියන් කියන සම්මානයත්. ඒ කියන්නේ සිනමා චරිත හතරයි තියෙන ඉතින් හතරම හොඳම නිලිය ඇර අනිත් සම්මාන ඔප්පු ගන්න පුළුවන්කමද සියල්ලම සම්මාන ලබාගෙන තියෙනවා ඒ අනිවාර්යයෙන්ම කැපකිරීම නිසාම තමයි මේ හැම දෙයක්ම ලබාගෙන තියෙන්නේ ඒ වගේම අපි නැවතත් සැප්තැම්බරේ දිගු දවසක් කියන්නේ ටෙලිනාට්‍ය ගැන කතා කළොත් එහෙම අනිත් චරිතයන් ගැනත් අපි කතා කරමු මොන වගේ පිරිසක්ද ඉන්නේ ප්‍රවීණයන් පිරිසකගේ එකතුවක් තමයි මෙතන තියෙන්නේ ඒක නිසාම ගොඩක් වෙලාවට දැන් ඔබ කිව්වා වගේම සඳහන් කරා වගේම ප්‍රවීණයන් කියන්නේ අත්දැකීම් රාශියක එකතුවක් කොහොමද මේ නිර්මාණයට ඒ තුලින් සාධාරණීයත්වයක් ඉෂ්ට වුනේ ඔය අතරම මේ දැන් මම කොයිතරම් ප්‍රධාන චරිතේ හොඳට කරත් වැඩක් නැහැ අවශේෂ චරිත වලින් ඒකට අවශ්‍ය කරන අපසරිය සැකසුන් නැත්තම් වාසනාවකට මේ ටෙලිනාට්‍ය සියලුම චරිත ඉතාමත්ම හොඳ දක්ෂ රංග ශිල්පීන් විසින් සිදු කරනවා සහ විශේෂයෙන් ප්‍රවීණ රංගදරින් විශාල ප්‍රමාණයක් මේ චිත් මේ ටෙලිනාට්‍ය තුල සහභාගී වෙනවා ඉතින් ඔවුන්ගෙන් විශාල දායකත්වයක ඇත්තටම මේ දෙගේ ප්‍රවීණ රංග ශිල්පීන් ගත්තාම මම දැකලා තියෙනවා මම ඔවුන් සම වැඩ කළා ගොඩක් වෙලාවට ඔවුන්ට නිකන් අර මේ මේ අපි තාම ගැඹුරින් සමහර දේවල් හිතනවා ඔවුන් අර නිකන් ඉබ්බදියට දැම්මා වගේ කියන්නේ මාළුවෙක් දියේ පීනනවා වගේ තමයි ඔවුන්ට ඒක ඒ කියන්නේ ඔවුන් ඒ තරම් අත්දැකීම් වලින් පරිපූර්ණයි ඉතින් ඒ අත්දැකීම් හරහා ඔවුන් ඉබේම මේ චරිතවලට අපූර්වවට අනුගත වෙනවා ඒක මම ප්‍රවීණයන්ගෙන් දැකපු අපූරු ලස්සන කාරණයක් ඉතින් අපි මේ දේවල් එයාගෙන් උකහා ගන්න ඕන. එයාගෙන් අපි හරි ආසයි. ඉතින් ප්‍රවීණ රංග ශිල්පීන් රංගපානව බලන්න අපි හරි ආසයි. නමුත් දැන් ඒගොල්ලොත් එක්ක කතා කරද්දී ඒගොල්ලෝ කියන්නේ බලන්න පුතේ ඔයගොල්ලෝ වගේ නෑනේ මේ දැන් එන අය. අපි කවුද කියලා අඳුරන්නෙත් නෑ. අපි වාඩිලා ඉන්නකොට ඒගොල්ලෝ ඒගොල්ලෝ කකුල් උඩ තියාගෙන ඉන්න පුටුව දෙන්නෙත් නෑ. අපි හිටගෙන ඉන්නවා. ඉතින් ඒ වගේ දුක් ගැනවිලි රාශියක් කියනවා. ඒ බුදු ඇත්තට මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙලා තින් දැන් ඕක අනිත් පැත්තෙනු දැන් මම සමහර වැඩසටහන් නරඹද්දී කියනවා නවකයන් කියනවා ප්‍රවීණයන්ගෙන් කිසිම විදිහක ඕන්ට උදව්වක් නැහැ කියලා මොකද්ද මේ ගැටුම මොකද කාත් අතරද දැන් ඒ අතරමැදි කෙනෙක් විදිහට මොකද වෙන්නේ ඒක තමයි දැන් වෙලාවට අපි අර අතරමැදි අවස්ථාවේ අපිට මේ පැත්තත් පේනවා මේ පැත්තත් පේනවා ඔව් ඇත්තටම මේ මේක ඇත්තටම මේ ඒ පුද්ගල සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඒ කියන්නේ ඒක නම් මම කියන්නේ ඒක නම් හැදියාව සම්බන්ධ ප්‍රශ්නයක් ඒක ඒ කියන්නේ පවුලෙන් හදන්න ඕන ප්‍රශ්නයක් පොඩි කාලේ අම්මා තාත්තා ගහලා හදන්න ඕන දෙයක් මිසක් මේ ලොකු වෙලා හදන්න පුළුවන් දෙයක් නෙවෙයි ඉතින් ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒ ජනප්‍රියත්වේ දරා ගැනීමට නොහැකි අද මොකද ඒක නෑ ඒකට ඇත්තටම හේතුව අර ක්ෂණික ජනප්‍රියත්වයට පත් වීම මොකද ඒක ඊටාම වේගෙන් දැන් හොඳ උදාහරණේ ලියනාඩෝ ඩි කැප්‍රියෝ කියන රංග ශිල්පියා ටයිටැනික් චිත්‍රපටිය සමග අසීමිත ජනප්‍රියත්වයකට සහ අසීමිත ධනස්කන්ධයකට හිමිකම් ලැබුවා. ඊට පස්සේ ඔහු කාලයක් රඟපාන්න නැතුව හිටියා. මොකද ඔහුට ඒ ජනප්‍රියත්වය දරා ගන්න බැරි වෙච්ච නිසා.
ඊට පස්සේ ඔහුම තීරණය කරා ආපහු අධ්‍යයනයට යන්න ඕන ඉගෙන ගන්න ඕන මොකද මම මගේ ජීවිතේ මෙතනින් එහාට ඉවරයි මම පීක් එකට ගියාට පස්සේ මට එතනින් එහාට යන්න හිණයක් නැහැ ඊට පස්සේ ඔහු කරේ කාලාන්තරයක් රඟ නොපා හිටියා ඔහු කිව්වේ ඔහුට මැචුව වෙන්න ඕන කියලා ඔහුට වයසට යන්න ඕන ඉතින් වයසට යනකම් ඔබ බලන්න ඔහුගේ නිර්මාණ ඉතාමත්ම සීමිත ප්‍රමාණයක් තියෙනවා ටයිටැනික් වලින් පස්සේ තරුණ කාලේ චරිත ඉතාම අඩුයි සීමිතයි ඊට පස්සේ ඔහු වෙන්නේ මැචුව ඉතාමත්ම දක්ෂ ප්‍රබල රංග ශිල්පියෙක් විදියට ඔහු ඒ කාලේ ගත්තා අර ජනප්‍රියත්වය නවත්තන්න ඉතින් ඒ තමයි ඇත්තටම තමන් හෘද සාක්ෂියට අවංකව වැඩ කරන කෙනෙක්ගේ ස්වභාවය මොකද ඔහුට ඕන අතුලාන්තයෙන් කෝ එක හදන්න මේ අතුලාන්තයේ තියෙන පවර් එක වැඩි කරන්න මිසක් බාහිර තියෙන එක හදන්න නෙමෙයි දැන් අපි හදන්නේ හැමතිස්සෙම මේ සෝෂල් මීඩියා සහ බාහිර ආටෝපයන් සහ මේ තියෙන ටිකත් එක්ක බාහිරය හැඩ ගන්නවා. නමුත් අපි ඇත්තටම හැඩ ගන්න ඕන අභ්‍යන්තරේ. මොකද බාහිරේ මිය යනවා. අභ්‍යන්තරේ මිය යන්නේ නැහැ. අභ්‍යන්තරේ සදාකාලිකව පවතිනවා. ඉතින් එන්නේ ඒක තමයි තේරුම් ගන්න ඕන දේ. ඒක නිසා තමයි අපේ දක්ෂ ප්‍රවීණ රංගදරින් හැමදාම ජීවත් වෙන්නේ. අදටත් අපි ඔවුන් ගැන කතා කරන්නේ. නමුත් මේ අලුතෙන් බිහිවන ඉක්මනට බිහිවෙන අය ඉක්මනට මිය යනවා. ඒක තමයි ලෝක ස්වභාවය දැන්. වේගෙන්ම ගමන් කරන සතා ඉක්මනට බැරනවා අඩුම ආයු කාලයක් තියෙන වේගෙන්ම යන සතාට හිමින්ම යන සතාට තමයි වැඩිම ආයු කාලයක් තියෙන්නේ හරි ඒ වගේම දැන් අපි කමල් ගැන කතා කරා ඒ වගේම කලා ලෝකයේ කලා ශිෂ්‍යයෙ සම්බන්ධව කතා කරා පුංචි පුංචි ප්‍රශ්න සම්බන්ධව කතා කරා ඇති පුබුදු ගැන දැනගන්න කැමතියි කොහොමද ජීවිතේ මේ දවස්වල ගත වෙන්නේ ඔව් අතනම පෞගේ කාලෙන් බොහොම නිදහසේ ගත කළා ඒ කියන්නේ අතිශය වේගෙන් ගියපු ගමනක් නැවතුණා පොඩි විරාමයක් ඉතින් ඒ විරාමයේ ඇතුලේ ආපස්සට කල්පනා කරන ගොඩක් දේවල් තිබුණා ඉතින් ඒ ඒ ඒ බ්‍රේක් එක මම ඉතාමත්ම හොඳින් භාවිතා කළා ඉතින් මේක ලෝකෙටම බලපාන තත්ත්වයක් මුළු ලෝකෙම ව්‍යසනයකට මුහුණ දීලා තියෙන වෙලාවක ඒ ව්‍යසනය ඇතුලේ අපි කොහොමද ජයගන්නේ එතකොට අපි ජයගත්තේ යුත්තේ මොකක්ද යුත්තේ ලෝකයේද එහෙම නැත්නම් අපි ජයගත්තේ යුත්තේ අපිද කියන ප්‍රශ්නය අපි අපෙන්ම අසා ගන්න ඕන මොහොතක් ඇවිල්ලා තිබුණා ඉතින් ඒක මම හිතන්නේ හොඳ කැඩපතක් කොවිඩ් 19 කියන්නේ කැඩපතක් කරගන්න පුළුවන් දෙයක්. ඒකෙන් ඔබට ඔබව දකින්න පුළුවන්. ඔබගේ ඇත්ත දකින්න පුළුවන්. ඔබේ නිර්වත දකින්න පුළුවන්. ඔබේ හෘද සාක්ෂිය දැක බලා ගන්න පුළුවන් ඔබට ඇස් පේනවනම්. ඔබට ඇත්තටම පේනවනම් ඔබට ඔබව දකින්න පුළුවන්. හැබැයි ඔබට බලන්න අවශ්‍යතාවයක් නැත්තම් ඔබට කොවිඩ් 19 නෙමෙයි ඒලියන් ඇටැක් එකක් ආවත් ඔබට පේන්නේ නැහැ ඔබ. ඒක තමයි ඇත්ත. ඉතින් එහෙම දැක බලා ගන්න අවශ්‍ය අයට දැක බලා ගන්න පුළුවන් අවස්ථාවක් ලැබුණා. ඒ අය තමන්ගේ ගමන සමහර අය වෙනස් කරා. සමහර අය ඒ ගමන ගැන ආපසු හිතුවා. ඉතින් එහෙම පොඩි පෙරලියකට ලක් වෙච්ච යුගයක් මේක. මම හිතන්නේ ඉදිරියටත් ඒ වගේ අවස්ථා වෙන්නේ. ඒ එනකොට අර පළවෙනි අවස්ථාවට හරියට මුහුණ දුන්න අය දෙවෙනි අවස්ථාවට හොඳින් මුහුණ දෙයි. මේක දැන් ආපහු අර ගෝත්‍රික සමාජ ලක්ෂණ වගේ survival of the fittest කියන තියරි එකට ආපහු ලෝකේ එන මොහොතක්. ඉතින් ඒකට අපි සූදානම් සිටිය යුතුයි. ඉතින් පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් ටිකක් කතා කරන්න කැමතියි. ඔව් ඉතාමත් සුන්දරව ගත වෙනවා. අපි විවාහ වුණ මුල් කාලේ දෙන්නම කාර්යබහුල වෙලා හිටියා. ඉතින් නමුත් ඒක නතර වුණා. අපිට ආදරය කරන්න වෙලාව හම්බුණා. ඒක තමයි ලොකුම වාසනාව. ඉතින් අපි දෙන්න ගොඩක් වෙලා ගොඩාක් එකට ඉන්න එකට කතා බහ කරලා එකටම ඉන්න ලොකු කාලයක් අපිට තිබුණා. ඉතින් ඒකත් එක්ක අපේ ආදරය තවත් වැඩි වුණා. ඒක හරි අපූර්ව දෙයක්. සහ මම හිතන්නේ අපි බඳින්න කලින්ට වඩා දැන් තමයි ආදරය කරන්න කියලා මම හිතනවා. මොකද ගොඩක් අය කියනවා බැඳලා පස්සේ ආදරය නැති වෙනවා කියලා. මම නම් විශ්වාස කරන බැඳලා පස්සේ තමයි ආදරය ඇති වෙන්නේ කියලා. සැබෑ ආදරය ඇතිවීම. ඔව්. හරි. ඉතින් තවත් දෙයක් කතා කළ යුතුමයි මේ නිර්මාණය ගැන. මොකද පුබුදු චතුරංග කියන රංගන ශිල්පියාට ආදරය කරන හැමදෙනාම බලාගෙන ඇති මේ අලුත් නිර්මාණය සම්බන්ධව දැන ගැනීමට මොන වගේද මේ නිර්මාණය කලාත්මක නිර්මාණයක් කියලා අනිවාර්යයෙන්ම ඔබ සඳහන් කරා. දෙයක් රහක් තියෙන නිර්මාණයක්. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ගුණාත්මක දෙයක් ජීවිතේට දෙයක් දැක ගැනීමේ හැකියාව තියෙන දෙයක් කියලා. ඉතින් අවසාන වශයෙන් හැමදිනාටම ආරාධනා කිරීමේ හැකියාව තියෙන මේ නිර්මාණයත් එක්ක සැප්තැම්බරයේ දිගු දවසක් කියන මේ නිර්මාණයත් එක්ක එකතු වෙන්න කියලා. ඔව් ඊට කලින් මම මේ නිර්මාණයේ ආරම්භය ගැන පොඩි වචනයක් කියන්නම්. මේක ඒ කියන්නේ මේක මොන වගේ එකක්ද කියන එක. කමල් කියන චරිතය ඉන්නවා. ඒ චරිතය ගමෙන් නගරයට ඇවිල්ලා ගමෙන් නගරයට එන ඕනම කෙනෙකුට ඇති වෙනවා පොඩි සංස්කෘතික කම්පනයක්. අපි කල්චරල් ෂොක් එකක්.
ඉතින් ඒ ඒ සංස්කෘතික කම්පණයට මේ කමල්ලුත් ලක් වෙනවා. මේක 90 දශකයේ පදනම් කරගෙන සිද්ධ වෙන කතාවක්. ඉතින් ඒ දශකයේදී කොළඹ නගරය සහ නගර ආශ්‍රිතව ඇඩ්වර්ටයිසින් කියන දේවල් එහෙම කියන්නේ මේ පසු නූතන යුගයේ ටික ටික කොළඹට සංක්‍රමණය වෙන කාලය. ඉතින් ඒකත් එක්ක මේ ගමෙන් ගමේ හොඳ ප්‍රභූ පැලැන්තියක ඉන්න කෙනෙක් කමල් කියන්නේ. කමල් කියන්නේ. ඔහු නගරයට ඇවිල්ලා මේ නගරයේ තියෙන අර සංස්කෘතික වෙනසත් එක්ක ඔහුගේ කම්පණයට ලක් ඔහු ඔහුගේ ඔහු තුල කම්පණයක් ඇති වෙනවා. ඒ කම්පණයත් එක්ක ඔහු තීරණය කරනවා මේ විනෝදය සොයා යන්න. ඉතින් ඔහු බොහොම සරල සල්ලාල ජීවිතයකට නැඹුරු වෙනවා. ඔහු බොහොම විනෝදකාමී ලෙස ඔහුගේ තාරුණ්‍ය ගත කරනවා. ඉතින් ඒකත් එක්ක ඔහුට විවාහය වගේ බැඳීම් ඔහුගේ ගිලිහී යනවා. ඉතින් ඔහුගේ මුල් තරුණවිය ටික ටික එහෙම ගෙවිගෙන යනවා මේ කොළඹ නගරයේ. සෙල්ලක්කාර චරිතයක් බවට පත් වෙනවා. ඔහු කැමති හවසට ලින්කේ දාලා ඇඩ්වර්ටයිසින් කරලා සල්ලි හම්බ වෙලා. ඉතින් ඒකත් ඒ යාළුවත් එක්ක විනෝද වෙලා එහෙම ඉන්න ආකාරයේ චරිතයක්. ඉතින් ඒකත් එක්ක ඔහුට අර තරුණ කාලේ ගත වෙනවා. ඔහු තරුණ කාලේ අගට එනවා ටික ටික. ඒ එනකොට ඒ වුණාට ඔහුට මුලක් නැහැ. මුදුන් මුලක් නෑ ඔහුගේ මුදුන් මුල තියෙන්නේ ගමේ. ඉතින් ඒවා මුල් සිඳගෙන තමයි ඔහු මේ නගරයට එන්නේ. ඉතින් ඒකත් එක්ක අර පා වෙන කොළඹ නගරය තුල පා වෙන චරිතයක් බවට පත් වෙනවා. ඉතින් ඒ චරිතය එක් දින සැප්තැම්බරේ සුපුරුදු පරිදි සාමාන්‍ය විදිහට ඔහුගේ කාර්යාලයට ගිහිල්ලා කාර්යාලයට යන එන අතරේ ඔය හැමදාම නිකන් බලාගෙන යන ගයක් තියෙනවා. ඒ ලස්සන ගෑන් ළමෙක් ඒ ගෙදර ඉන්නවා. ඉතින් එයා දිහා නිකන් බලාගෙන යනවා. එදත් ඒ විදිහටම බලාගෙන ඒ ගෙදර ඉස්සරහා අමුතු මිනිහෙක් ඉන්නවා බොහොම නපුරු. ඒ මිනිහා නිකන් අමුතු විදිහට මෙයා දිහා බලනවා. ඉතින් ඒක මෙයාට මතක හිටිනවා. ඉතින් ගිහිල්ලා ඔෆිස් එකෙත් කියනවා මේ අමුතු මිනිහෙක් මන් දිහා බලන් හිටියා අර කෙල්ලෙක් ගෙදර කියලා. ඉතින් කෙල්ල උඹට කැමතිද කියලා එනේ ඒක දාම දන්නේ නැහැ කියලා එදා රෑත් අර විදිහටම සුපුරුදු පරිදි මදු විතින් සප්පායම් වෙන්න යනවා. ඔහුගේ සුපුරුදු තැනට ගිහිල්ලා ඉන්නකොට ඒ ටේබල් එක ඉස්සරහා ටේබල් එකේ අර නපුරු මූණ ඇති මිනිස්සයා ඉන්නවා වාඩිලා. ඉතින් කමල් ඔහුට පිටුපාලා ඉන්නකොට අර මිනිස්සයා ඇවිල්ලා ළඟින් වාඩි වෙලා මට පොඩ්ඩක් ඔයත් එක්ක කතා කරන්න ඕනේ කියලා. ඉතින් ඊට පස්සේ කාලය ගත වෙනවා. ඒ මිනිස්සයා ගානෙත් බොනවා. දෙන්නත් එක බීලා වැඩි වෙනවා. ඒ මිනිස්සයා එක්ක යනවා අපේ ගෙදර යන් කියලා. අර තරුණීමේ ගෙදරට තමයි යන්නේ. ඒ ගෙදරට ගියාට පස්සේ මෙයා උදේ පාන්දර හැරිලා මෙයාට මතක නැහැ මොනවද වුනේ කියලා කමල්ට උදේ පාන්දර හැරිලා චිට් එකක් ලියලා තියලා එයා එනවා. ඔෆිස් ගිහිල්ලා ආපහු එද්දී ඒ තරුණිය මරලා දාලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ කමල්ට මතකත් නැහැ කොහොමද වුනේ කියලා. ඒ ගෙදර අර හිටපු මිනිස්සයාත් කවුද කියලා දන්නේ නැහැ. කිසිම සාක්ෂියකුත් නැහැ. තරුණියක් මේ මිනිස්සයා මුණ ගැහෙන්නේ නැද්ද අයිම? නැහැ. ඒක තමයි මේ කතාවේ විවිධ අවස්ථාවල ඒ මිනිස්සයා මුණ ගැහේ නොගැහි යනවා. ඒක බලන්න කවුද මැරුවේ කියන එක කිසි කෙනෙක් දන්නේ නැහැ. ඉතින් මේ සිදුවෙන ව්‍යසනයත් එක්ක මේ මොහොතුල මේ 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 අත්දකින මොහොත සිදුවෙන මේ ශිතිමේ අත්දැකීමත් එක්ක මුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වෙනවා. ඊට පස්සේ ඔහු යලිත් මුල හොයාගෙන ගමට යනවා. නමුත් ගමට ගියත් අර සිදුණු මේ ඛේදවාචකය ඔහු පසුපස හඹායන මේක තමයි මේ මේ කතාවේ සරල තේමාව. ඉතින් අර මේක මම ගොඩාක් වෙලාවට මම දැන් මේ කතා කරපු විවිධයත් එක මේ ගැන කතා කරා. ඒ කතා කරපු ගොඩක් අයට මේ වගේ සිද්ධි වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ එක මොහොතක ජීවිතේ බ්ලැක් අවුට් එකක් තියෙනවා. ඒ බ්ලැක් අවුට් එක කිසි විදිහකට අර්ථකථනය කරගන්න බෑ මොකක්ද උනේ කියලා. මම හිතන්නේ මේ බලන අයටත් ගොඩක් වෙලාවට එහෙම සමහර වෙච්ච අය ඇති. මේ ඉතින් ඉවිලි මොකද උනේ කියන එක කිසි කෙනෙක් දන්නේ නෑ. අන්න ඒ හිස්තැන තමයි මේ කතාව පුරා පුරවන්න ඔහු උත්සාහ කරන්නේ. ඒක තමයි අර සැප්තැම්බරේ දිගු දවසක් බවට පත් වෙන්නේ. ඉතින් හැම දිනාටම ආරාධනා කරනවා මේ නිර්මාණයත් එක්ක එකතු වෙන්න කියලා. දැන් පුබුදු මේ කතාව කියද්දී මටත් ලොකු කුහුලක් ඇති වුණා. මොකද මේ ඊළඟට මොකද්ද වෙන්නේ කියලා. මොකද මම තාම පිටපත මං කියවලත් නැහැ. නවකතාව මං කියවලත් නැහැ. ඒ වගේමයි සමහරක් විට ඔබ නවකතාව කියවලා වෙන්නත් පුළුවන්. ඒ වුණාට මේ නිර්මාණයේ රසවිඳීමේ හැකියාවක් ඔබට තියෙනවා වෙනස්ම ආකාරයෙන්. මොකද නවකතාවට වැඩිය වෙනස් කරලා තියෙන්නේ ටෙඩිනාටියේ තිරපීඨපත. ඉතින් ඒක නිසාම හැම දිනාටම ආරාධනා කරනවා සැප්තැම්බරේ දිගු දවසක් කියන ටෙඩිනාටියත් එක්ක එකතු වෙන්න කියලා. පුබුදු ඔබටත් පුළුවන් ආරාධනා කරන්න. ඔව් අතනම
මං ආරාධනා කරනවා සහ මං විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා ෆාහිම් මවුජුඩ් ඉතාමත් හොඳ ලංකාවේ හොඳම නිර්මාණ රාශියක් මම හිතා තනමල්ලි ලොකෙක් වගේ අපූර්ව නිර්මාණ රසකට නිෂ්පාදනයෙන් දායක වුණු ෆාහිම් මේ ටෙල් නාට්‍යෙත් නිෂ්පාදන කාර්යයට අත ගැහුවා මේ කාලෙදී නිෂ්පාදකෙක් හොයාගන්න ඉතාමත් අමාරුයි ඉතින් ඔහුට විශේෂ ස්තුතිය පිරිනමනවා ඒ වගේම අපේ අධ්‍යක්ෂකතුමා චන්දන මහත්මයා සහ කපිල කුමාර කාලිංග සහ අපේ වැඩ කරන අපේ කණ්ඩායම චමින්ද ඉන්දික සුමති සහ ප්‍රියන්ත මහතා ඇතුළු විශාල කණ්ඩායමක් මේක පිටිපස්සේ ඉන්නවා සහායට සහාය අධ්‍යක්ෂකවරුන් සහ සහාය කැමරා ශිල්පීන් ආලෝකන ශිල්පීන් සහ අපේ සම්පත් දක්වා මේ සියලුම දෙනා විශාල සහයෝගයක් දක්වනවා මේ වැඩේට එවුන්ට විශේෂ ස්තුතිය පින්නමනවා සහ ආදරණීය ප්‍රේක්ෂකින්ට හැමදාම මාතක හිටපු ආදරණීය ප්‍රේක්ෂකින්ටත් බොහොම ස්තුතියි සහ ඉදිරියට මේ අපූර්ව නිර්මාණයට ඔබ සියලු දෙනා දායක වෙයි මේ නිර්මාණය වැළඳ ගනී කියලා මම විශ්වාස කරනවා මේ තුලින් ඔබ ජීවිතේ දකි සහ මේ චරිත ඔබට හමු වෙච්ච සහ ඔබගේ ජීවිත තුල ජීවත් වෙන මේ චරිත ඔබ තිරය තුලින් දකි කියලා මම විශ්වාස කරනවා සැප්තැම්බරේ දිගු දවසක් සමගින් ඉතින් එකතු වෙන්න මේ අපූර්ව ටෙලි නාට්‍යයත් එක්ක ප්‍රබුද්ධ බිහිම ස්තුතිවන්ත වෙනවා අද අපිත් එක්ක එකතු වීම සම්බන්ධ වෙන ඉතින් හැම දිනාටම නැවත නැවතත් ආරාධනා කරනවා ෆයි මවුජුඩ් නිර්මාණ කළුවාගේ කලින් නිර්මාණත් එක්ක එකතු වෙලා සම්බන්ධ වෙලා හිටියා වගේම මේ ගුණාත්මක නිර්මාණයත් එක්කත් සම්බන්ධ වෙන්න සැප්තැම්බරයේ දිගු දවසක් එක්ක යලිත් අපි හමු වෙමු